අයිබෝන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලනකොට සියලුම දෙනාට. ඉතින් මම මේ ආරම්භ කරන්නේ ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු ඔබේ කේන්ද්‍රයේ තියෙන ප්‍රබලම ග්‍රහ දෝෂ 11ක් සහ ඒවට අදාළ පිළියම් ගැන කියලා දෙන වීඩියෝ පෙළක් තමයි මම ආරම්භ කරන්නේ. ඉතින් මේ වීඩියෝ පෙළේ පළවෙනි වීඩියෝ විදිහට මේ කාලසර්ප දෝෂය කියන දෝෂය ගැන තමයි කතා කරන්නේ. ඒක කොහොමද වෙන්නේ, මොන කොහොමද ඒක බලාගන්නේ, කොහොමද තියෙන්නේ, මොනවද ඒකට අදාළ පිළියම් කියලා ඔබට අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඒ වගේම තමයි තව දෝෂ ගොඩාක් තියෙනවා. ඉතින් කසාද බන්දට පස්සේ ස්වාම පුරුෂයා හදිස්සිය මිය යනවා, ස්වාම පුරුෂයා හදිස්සිය අනතුරුලා එක්තැන් වෙනවා, එහෙම නැත්නම් කසාදේ බිඳ වැටෙනවා, එහෙම නැත්නම් වෙරෙන්දට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවත් දැනගන්න පුළුවන් ක්‍රම අනිවාර්යෙන් ගොඩාක් හරියක් තියෙනවා. ඒ වගේට පිළියම් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ගොඩක් මම අරන් එනවා ඉදිරියේදී. තව වීඩියෝ 10ක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම දැම්මම ඒ ගැන දැනගන්න ඕන ඉන්නවනම් මාව subscribe කරලා තියාගන්න, bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. ඉතින් subscribe කරාට පස්සේ ඒ වගේ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම දැම්මට පස්සේ notification එක ඔය ළඟට වෙනවා. හරිනම් අපි පටන් ගමු කොහොමද මේ කාලසර්ප දෝෂය කියන එක හැදෙන්නේ කියලා. ඉතින් ඔයාලා ගොඩක් මේවා විශ්වාස කරන අය ගොඩක් ඉන්නවා, අවිශ්වාස කරන අයත් ඉන්නවා. ඉතින් අවිශ්වාස කරන අයට නේ මම කියන්නේ, විශ්වාස කරන අයට කීප දෙනෙකුට හරි දැනගන්න. මොකද මේ කාලසර්ප යෝගය ගැන ගොඩක් ජ්‍යොතිෂයේ එච්චරම ගොඩක් වීඩියෝස් මේ YouTube එකේ සඳහන් වෙන්නේ නැහැ. ජ්‍යොතිෂයේ කොච්චර තිබ්බත් මේවා ගොඩක්ම ඉන්දියාවේ තමයි මේ ගැන ගොඩක් වල. නමුත් ඉන්දියාවේ ඉන්න මිනිස්සු, ලංකාවේ ඉන්න මිනිස්සු, ඉතින් මේ ග්‍රහපල තියෙනවා කාටත් බලපානවා, විශ්වාස කරන අයට බලපානවා, අවිශ්වාස කරන අයට බලපෑවත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ජීවිතේ ඔහේ වෙන දේවල් දන්නෙත් නැහැ, නොවන දේවල් දන්නෙත් නැහැ. ඉතින් ඒක එයාලගේ තීරණයක්, විශ්වාසය අවිශ්වාසය. නමුත් අපි බලමු එහෙනම් කොහොමද මේ කාලසර්ප දෝෂය කියන එක පටන් ගන්න කියලා. හරි, කාලසර්ප දෝෂය මෙන්න මෙදිර ඔයාලා බලාගන්න පුළුවන්. ඔයාලා කේන්දරේ මේ රතු පාටින් තියෙන උඩින් දෙවෙනි කොටුවේ RA කියලා, එහෙම නැත්නම් මේ ආය රතු පාටින් අටවෙනි කොටුවේ තියෙන KE කියලා. ඉතින් මේ RA කියන්නේ රාහු, KE කියන්නේ කේතු. ඉතින් මේ රාහු සහ කේතුට මැදි වෙලා එක පැත්තකට වෙන්න සියලුම ග්‍රහය තියෙනවා, අනිත් පැත්තට වෙන්න දැන් ඔයාලා බලන්න පුළුවන් වම් පැත්තේ ග්‍රහය ඔක්කොම ඉන්නවා. නමුත් දකුණු පැත්තේ මේ රාහු කේතුගේ දකුණු පැත්තේ ග්‍රහය කිසිම කෙනෙක් නැහැ. ඉතින් මේකෙත් එහෙම තමයි. මේ රාහු කේතුම මේ ඉරකින් ඇදලා තින්නේ, එක පැත්තක විතරයි ග්‍රහය වෙන්නේ, අනිත් පැත්තේ ග්‍රහය නැහැ. ඉතින් මේක තමයි මේ කාලසර්ප දෝෂය කියලා කියන්නේ. ඉතින් මේකෙන් විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, කාලකන්ණි වෙලා යන්න පුළුවන්, හිත කරන දේවල් හරියන්නේ නැති වෙන්න පුළුවන්, ගොඩක් වෙලාවට වේදන් වැඩි වීම, නැත්නම් තමන්ගේ දේවල් කිසිම දෙයක් හරියන්නේ නැහැ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒකට අදාළ පිළියම් සහ කරන්න පුළුවන් ඕන දේවල් තමයි මෙතන ගන්න සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා වෙලා ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අමතක නොකර හොඳට කියව ගන්න. මොකද මේ දේවල් මේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට තියෙනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේ වීඩියෝ එක අවසාන වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක කරන්න ඕන පිළියම් මොනවද, මෙතන සාර්ථක ක්‍රම මොනවද, මොනවද නොකර ඉන්න ඕන දේවල් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න, හොඳින් කියව ගන්න. ඒ නිසා මේකට අදාළ මේ පිළියම් මොනවද මේ කරන්න ඕන, මේ මන්ත්‍රයන්ත ඒ දේවල් අනිවාර්යයෙන්ම සවන් දෙන්න, ඒ වගේ කරොත් අනිවාර්යයෙන්ම කරගන්නවට පුළුවන්. ඔයාලට බලාගන්න පුළුවන් මෙතනත් මේ සඳහන් කරලා තියෙනවා. ඔයාලා හොඳින් මේ මෙතනින් නිස්සද්දව කියව ගන්නවා.